විම්මල් ලොකු කුඩා කොයි කවුරුත් ආහාරයට ගැනීමට කැමති ප්‍රෝටීන බහුල රසවත් ආහාරයක්. බොහෝ විට වැඩි දිනකු විම්මල් මිලදී ගන්නේ විරඳ පුලින් වන අතර ඒ සඳහා පුංචි මුදලක් වැය වෙනවා. සාමාන්‍යයෙන් විම්මල් වගා මලු තුල වගා කිරීමත් රාක්ක මත ඇසිරීම හෝ වගා පැලලි ආකාරයෙන් එල්ලා අස්වනු ලබා ගැනීමත් සිදු කරනවා. සබරකම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංකල්පයකට අනුව කුස්සියට බිම්මලක් වැඩසටහන තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ නිවසේ ප්‍රෝටීන අවශ්‍යතාවය ඉතා සරල ක්‍රමයකින් මුළුතැන්ගේ තුලදීම සපුරා ගැනීමත් අවම වියදමක් මේ සඳහා යොමු කර පෞලේ පෝෂණය ලබා දීමත්. බිම්මල් ලගා අපි ව්‍යාපාරික විදිහට තමයි මෙච්චර කල් කළේ. නමුත් රටේ පවතින මේ ආර්ථික අර්බුදයත් එක්ක මේ විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතතාව වැඩසටහනක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපි රත්නපුරේ ක්‍රියාත්මක කළා. කුස්සියේ කොහොමද ගෙදරට හරිලන බිම්මල් ප්‍රමාණයක් හදාගන්න කියන වැඩසටහන තමයි අපි මේ මේ කරන්න ලබන්නේ. ඉතින් ඒකෙදි මේ ඇත්තටම මේ ඒතකොට නැවුම් දෙයක් බිම්මල් වගාවට කිසි වසවිසක් එකතු කරන්නේ නැතුව ඔගන්ට ගෙදරට අවශ්‍ය ප්‍රමාණය හදාගන්න ඉතාම සරල දෙයක් තියන්නේ. මේකේ ඩස්බින් එක සහ ඉතාම සරල අමුද්‍රව්‍ය ටිකක් තියෙන්නේ. ඉතින් බිම්මල් බීජ විතරයි මෙතන පිටරින් හොයාගන්න තියෙන්නේ. ඒක නිසා මේ හැමෝටම මම හිතන්නේ මේ පොදුවේ මේ කාන්සමිති සියලුම දෙනාටම ප්‍රායෝගිකව කරන්න පුළුවන් ගෙදරට දරුදරියන්ට මේ විශේෂයෙන්ම හොඳ ආහාරයක් ලබා දෙන්න පුළුවන් දෙයක් තමයි මේක. ඇහැලියගොඩ ප්‍රදේශයේ කාන්තාවන් සඳහා කුස්සියට බිම්මලක් වැඩසටහනේ ප්‍රායෝගික වැඩමුළුවක් ක්‍රියාත්මක වුණා. මෙහිදී ප්‍රදේශයේ පහසුවෙන් සොයාගත හැකි අමුද්‍රව්‍ය යොදාගෙන වගා මාධ්‍ය සැකසීම සහ බිම්මල් බීජ හඳුන්වා දීම පිළිබඳව ඔවුන් දැනුවත් කළා. මේකෙදී සරලවම يعني පෝෂක කුඩු අමතර දේවල් භාවිතා කිරීමෙන් තොරව අපිට ප්‍රාදේශීය හොයාගන්න පුළුවන් දේවල් වලින් මේ බිම්මල් නිෂ්පාදනය කරන ක්‍රමවේදයක්. මේකෙදී අපිට අමුද්‍රව්‍ය තුනක් භාවිතා කරන්න පුළුවන්. ලී කුඩු භාවිතා කරන්න පුළුවන් සාමාන්‍යයෙන් සැහැල්ලු ලී කුඩු වර්ගයක් රබර් කැන්ද ඒ වගේම ලුණු මිදල් වගේ සැහැල්ලු තුන්වෙනි පන්තියේ ලී කුඩු වර්ගයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව පිදුරු අපිට මේ දවස්වල කුඹුර වල අලුත් පිදුරු තියෙනවා. පිදුරු භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම කෙහෙල් පරඩල් අපේ ඕනම ගෙදරක සාමාන්‍යයෙන් කෙහෙල් තියෙනවා කෙසෙල්. ඒවැ පරඩල් අපිට භාවිතා කරන්න පුළුවන්. මේකෙදී අපි ලී කුඩු භාවිතා කරනවා හෝ පිදුරු කෙසෙල් පරඩල් කියන වර්ග තුනම භාවිතා කරන අවස්ථාවේදී ජීවාණු හරණය කරන ක්‍රමවේදය කරන්න ඕනේ අනිවාර්යෙන්. මොකද අපි දිරීරයක් මේක වගා කරන්නේ ඇමරිකන් නොයිස්ට කියන ප්‍රභේද බිම්මල් බීජ වර්ගය තමයි අපි මේ වගා කරන්නේ. මේකේ බීජ එතකොට අපි ඒක වගා කරන්න ප්‍රථම මේක අනිවාර්යෙන් මාධ්‍ය ජීවාණු හරණයක් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ලී කුඩු ගන්නවා නම් ලී කුඩු සාමාන්‍යයෙන් අපි හුමාලයෙන් පැය 3 කතර කාලයක් තැම්බල ජීවාණු හරණය කිරීම කරන්න ඕනේ. ඒ වගේම පිදුරු සහ කෙහෙල් පඩල් ගන්න අමුද්‍රව්‍ය ලෙස ගන්න විට අපි සාමාන්‍ය අඟල් දෙක හෝ දෙකට අඩු කැබලි වලට මේක කුඩා කැබලි වලට කපා ගැනීම සිද්ධ කරන්න ඕනේ මේ වගේ. ඊට පස්සේ කපා ගැනීම සිද්ධ කළා අපි මේකට ප්‍රතිකාරයක් කරන්න ඕනේ. අලුහුණු ග්‍රෑම් 200ක් වතුර ලීටර් 10ක වගේ ප්‍රමාණයක දිය කරලි වෙලා මේ ටික අපි පෑය දෙකක් හොඳට පෙඟෙන්න තියන්න ඕනේ. එහෙම පෙඟෙන්න තියලි ඉවරලා අපි මේකේ ජලය බේරෙන්න හොඳට තෙතමනේ ඉවත් වෙන්න ජලය බේරෙන්න ස්ථානයක තියලි ඉවරලා තමයි අපි මේක හොඳට තෙතමාත් වුණාට පස්සේ අපි මේක අපිට වගා මාධ්‍ය ලෙස භාවිතා කරන්නේ. එහෙම අපි සකස් කරගත්ත ජීවාණු හරණය කරපු මාධ්‍ය අපි සරලවම මේ වගේ ඩස්බින් එකක අපිට මේ පාවිච්චි කරන ඩස්බින් එකක් මේක වගා මාධ්‍ය අසුරන්ට භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව ඕකලන්ට ගෙවදර දොරේ හොයා ගන්න පුළුවන් තීන්ත ටින් ඊට පස්සේ ඒ වගේ පිරිසුදු පොටි බාස්කට් ඒ වගේ දෙයක් උනත් ගැටලුවක් නැහැ. වියදමකින් තොරව අපිට සකස් කරගන්න පුළුවන්. ඒවැ හැබැයි මේ ආකාරයට සිදුරු විදීමක් කරන්න ඕනේ. සිදුරු විදලා අපිට වගා බඳුනක් හදාගන්න පුළුවන්. නැත්තම් මේ වගේ ඩස්බින් එකක් අපිට භාවිතා කරන්න පුළුවන්. එහෙම සකස් කරගත්ත මාධ්‍ය අපි මේකේ ඇසිරීම කරනවා. ඇසිරීම කරලා අපි ඊට පස්සේ බිම්මල් බීජ මේකට එකතු කිරීම සිද්ධ කරනවා. අපි එකක් මේ විදිහට සකස් කරගෙන කරගමු. මම ඒක කරන තාලේ ඔයගොල්ලන්ට කියා දෙන්නම්. පිදුරු මාධ්‍යෙන් අපි සකස් කරන එකක් කරමු. මේකෙදි පිදුරු මේ පොඩි කැබලි වලට කපාගෙන තියෙන අලුත් පිදුරු මේකට භාවිතා කරන්න ඕනේ. නැත්තම් පරණ පිදුරු භාවිතා කරොත් එහෙම ඒක වෙනත් දිලීර වර්ග මේකේ බීජ අවශ්‍ය නැවලා තියෙන්න පුළුවන්.
ඒක වලක්ක ගන්න අපි හොඳට අලුත් පිදුරු හොඳින් ජීවානුහරණය කරලා පොඩිට කැවිලි බලිල කපලා ජීවානුහරණය කරලා මේ මාධ්‍ය වශයෙන් තෝරා ගන්න ඕනේ. මේකේ වැදගත්කම වෙන්නේ අපි වාණිජ නිෂ්පාදනයේදී නම් ගොඩාක් වෙලාවට පෝෂක කුඩු ඊට පස්සේ විවිධ රසායනික වර්ග මේකට එකතු කරනවා. අපි මේකෙදී එහෙම කිසිම පෝෂක කුඩු එකතු කිරීමක්වත් කිසිම අමුද්‍රව්‍ය අමතරම් ද්‍රව්‍ය එකතු කිරීමක් මේකෙදී සිද්ධ කරන්නේ නැහැ. මේකෙදී අපි මේ මාධ්‍යයට මේ පිදුරු නම් පිදුරු පමණයි නැත්නම් කෙසෙල් පඩල් නම් කෙසෙල් පඩල් පමණයි ලීකුඩුනම් ලීකුඩු විතරයි. එතකොට මේක වෙනත් පෝෂක කුඩු එකතු කිරීමක් කරන්නේ නැහැ. වාණිජ නිෂ්පාදනයේදී නම් ගොඩක් දුරට අපි පෝෂක කුඩු එකතු කිරීම කරනවා. මේකදී අපිට සරලවම වියදමකින් අඩු වියදමකින් වියදමක් නැතුව ඇත්තරම කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඉතින් අපි එක මාධ්‍යයක් පුරවන තරම මම ඔයාලන්ට කියා දෙන්නම්. මේකදී සාමාන්‍ය අඟල් දෙකක දෙකම මාර්කිතර ඝනකමට අපි ලේයර් එකක් දාගන්න තට්ටුවක් දාගන්නවා. පිදුරු තට්ටුවක් දාගන්නවා. දාලා ඊට පස්සේ අපි මේ විදිහට බිම්මල් බීජ පැකට් එකක් අපි සපයා ගන්න ඕනේ. මේකදී අපිට ගැටලුවකට වෙන්න මුණ දෙනව නම් මුණ දෙන්නේ බිම්මල් බීජ සපයා ගැනීම. මේවා කෘෂිකම් දෙපාර්තමේන්තුවෙන් අපිට ලබා ගන්න පහසුකමක් තියෙනවා. නැත්නම් රත්මලන අපනාර සංවර්ධන මණ්ඩලයේ ඒ වගේ විවිධ ආයතන සහ අපේ නිෂ්පාදක ගොවියෝ ඉන්න දැන්ට බිම්මල් වාණිජ මට්ටමේ නිෂ්පාදනය කරන ගොවි මහතුරු ඉන්නවා. ඒකලංගිනුත් මේ බීජ සපයා ගැනීම සිද්ධ කරගන්න පුළුවන්. අපි මෙහෙම සකස් කරගත්ත බිම්මල් බීජ පැකට් අපි මුලදී ගත්ත බිම්මල් බීජ පැකට් එක අපි මේක මේ අපි ජීවානුහරණය කරපු මාධ්‍යයට එකතු කිරීම සිද්ධ කරන්න ඕනේ. මේකදී අපි සම්පූර්ණ කවරේම විවෘත කරලා බිම්මල් බීජ මේකට යෙදීම සිද්ධ කරන්නේ. මොකද වෙනත් දිරීර මේකට අම්කුල්නේ වෙන්න පුළුවන්. ඒක වළක්ව ගන්න අපි කවරේ පැත්තකින් පොඩි කැපුමක් යොදලා මේකට අපි බීජ යොදා ගැනීම සිද්ධ කරනවා. ඒකදී අපිට මේ වගේ අපිට මේස හැන්දක් භාවිත කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක ලේයර් එකකට මේස හැන්දකින් එකක් විතර වගේ අපිට යොදා ගන්න පුළුවන්. අපි මේ විදිහට එක ලේයර් එකකට එක තට්ටුවකට ඒ වගේ බීජ විසිරුවා හැරීමක් කරනවා. ඊට පස්සේ අපි ආපහු මාධ්‍ය අඟල් දෙකක විතර වගේ ඝනකමට තට්ටුවක් ආපහු අපි මේකට එකතු කරනවා. මේ විදිහට තට්ටු සාමාන්‍යයෙන් මාරුයි මාරුට ලේයර් හතරක් විතර වගේ මේකට දාගත්තනම් ප්‍රමාණවත් වෙනවා. මේ සාමාන්‍ය මේ වගේ පැකට් එකකින් අපිට මේ වගේ මගා මාධ්‍ය බඳුන් පහකට හතරකට පහකට වගේ ප්‍රමාණවත් වෙනවා මේ බීජ ප්‍රමාණය. අපිට ඉතාම සරලව මේක කරගන්න පුළුවන්. ඒතකොට මෙහෙම අපි සකස් කරගත්ත මාධ්‍ය වගා ඒකකය මේක සාමාන්‍යයෙන් අපි අඳුරු වෙදකඩකින් වහලා තියන සාමාන්‍යයෙන් බීජ ඖෂණය වෙන්න. මොකද මෙයා අඳුරු ගතිය තියෙද්දි තමයි හොඳට බීජ ඖෂණය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ වහලා තියෙන අතරවාරදී අපි සාමාන්‍යයෙන් දවස් 2කට 3කට සැරයක් මේකේ ආද්‍රතාවය තෙතමනේ පවත්වා ගන්න වටේට වතුර ස්ප්‍රේ කිරීම උඩින් සහ වටෙන් වතුර ස්ප්‍රේ කිරීම සිද්ධ කරන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් අපිට දවස් 20යි 30යි අතර කාලයකදී හොඳින්ම මේකේ තියනවා වගේ හොඳට බීජ ඖෂණය වෙලා ඊට පස්සේ බීජ ඖෂණය හොඳට සුදු පාට දකින්න පුළුවන්. ඊට පස්සේ ඒ කරලා අපිට දවස් කීපයක් යනකොට මේකෙන් කැකුළු මේ රූප මේකේ අපේ මේ ඩස්බින් එකේ පේනා වගේ කැකුළු පිපෙන්න පටන් ගන්නවා. මෙවැනි සරල ක්‍රමෝපායන් භාවිතා කර gedara bimmal අවශ්‍යතාවය සපුරා ගැනීම මොනතරම් පහසු ආකර්ෂණීය ක්‍රමයක්ද? කුස්සියට බිම්මලක් වැඩසටහන මේ තුලින් අපිට හුඟක් වාසි තියෙනවා. ඒ කියන්නේ අපේ කුස්සියේ අපේ පෝෂණය ලබා ගන්නත් පුළුවන්. අපිට වැඩි වීදමක් යන්නෙත් නැහැ. මේ අනික ආත්ම තෘප්තියකුත් තියෙනවා මල්පිපලා තියෙනකොට කුස්සිය ඇතුලේ. ඉතින් ඒ පත්තත් එක්කලා මේ ළමයි දැන් ඕනි වෙලාවක දැන් කඩේට ගිහිල්ලා ගන්න ඕනේ නැහැ. අපිට වීදමකුත් නැහැ. මේ සරලම දේවල් ගොඩක් දේවල් තියෙන මේවට පෝෂක කොටස් කියලා ගොඩක් දේවල් කිසි දෙයක් අපි එකතු කරන්නෙත් නැහැ. මේ අපිට ගොඩක් වාසියක් තියෙන්නේ කඩේට ගිහින් ගේන්න ඕනේ නැහැ. අනික ගම්වල ඕනි ගෙදරක හැම ගෙදරකම මේක කරන්න පුළුවන් සරලව. මේ කුඩා මේ බකට් එකනේ අපි කරන්නේ. ඉතින් මේ කුස්සිය සෑහෙන්න අපිට ගෙදර ප්‍රමාණයට කට්ටියට හැමෝටම ගන්න පුළුවන් විදිහට මේ ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට මේවැ මල් පිපෙනවා. එහෙම අපි අත් අදා බල්ලා තිනවා. අපි ඒ ප්‍රයෝජන අරන් තිනවා. ඉතින් හොඳයි මේ දේ කරනවා නම් හැම ගෙදරකම මේ කියලා තමයි මම කියන්නේ. මේ තියෙන ආර්ථිකෙත් එක්කලා දැන් ගොඩක්ම පහසුකම් තිනවා. අපිට මේ දේවල් අපේ ගමෙන්ම ලබා ගන්න පුළුවන්. මේ හොඳ වැඩසටහනක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. ව්‍යාපාරික පසුබිමකින් බිම්මල් වගා කිරීම ගොවින් අතර දැන් ඉතාම ජනප්‍රියයි.
මේ වාණිජ වගාවන් තුලින් ඔවුන් හොඳ ආදායම් ලබනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ බිම්මල් වගා කරන ගොවීන් විශාල පිරිසක් සිටිනවා. මොවුන්ට මේවා පිළිබඳව හොඳ අත්දැකීම් තිබෙනවා. අපි හොඳ සමිතියක් කම හැදුවොඩ කරගෙන යනවා. ඒකට ලොකු දායකත්වයක් ලැබෙනවා අපේ කෘෂි උපදේශකතුමාගෙන් එනවා. අපේ රත්නපුර නිලධාරීතුමාගෙන් එනවා. ඉතින් දැන් හොඳට කරගෙන යනවා කියලා මම හිතනවා. අපි සාමාන්‍යයෙන් පැකට් 400කින් විතර පටන් ගන්නවා. දැන් මම අවුරුදු 3ක් විතර වාඩි වෙනවා මගේ කාලවරාසේ. ඉතින් දැන් ටිකක් 3000ට 4000කට විතර වාගේ අරගෙන විදිහින් තියෙනවා. ඉතින් පොඩ්ඩක් අභියෝගාත්මකයි තමයි. ටිකක් මහන්සි වෙන්න වෙනවා. මහන්සිය තමයි මේක ප්‍රතිල ලාභේ. දැනට ඉතින් මමයි අපේ නෝනයි දෙන්නෙක්ක ටිකක් මහන්සි වෙනවා. දැනට අපි පුලියට අරන් කරන්නේ. මොකද මුල්ලිමේ පැත්තේ අපි තව ගොඩක් අපි මම දැනට වෘත්තියක් වශයෙන් මේක තමයි කරන්නේ. ලොකුවට ඇතුළට හොඳට කාලා දීලා ඩම්පින් කරගෙන දෙන් මහා පරිමාණයෙන් සිදු කරන වගාවේදී කවර පුරවා ගැනීම තම්බා ගැනීම සඳහා යාන්ත්‍රීකරණේ භාවිතා වෙනවා. ඒ නිසා මේ කාර්යයන් දැන් වඩාත් කාර්යක්ෂමව සිදුවන අතර ඔවුන්ගේ වැඩ පහසු වීමෙන් ආදායම් වැඩි වීමත් සිදු වෙනවා. අපිට මේ යන්ත්‍ර සූත්‍රයකින් අපි මේ වෙලාවේ මේ වැඩ කරන්නේ අපට ඒක අපේ මේ වැඩ කටයුතු කර ගැනීමට ගොඩක් යහල් වෙනවා. මොකද මේකේ පැකට් වැඩිපුර ප්‍රමාණයක් ගන්න පුළුවන්. කාලේ සාමාන්‍යයෙන් ලොකු පැකට් ගන්න දවසින් කහම හරි ඉවර කර ගන්න පුළුවන්. එතකොට මේ ශ්‍රමය ඒ තරම් වැයීමක් නැහැ. මේ ඔක්කොම ඉස්සර වෙලා අබරිලා මේ ඔක්කොම ඉන්නේ අපේ පැකට් එක නිෂ්පාදනය වෙලා මේ ඉන්නේ. අපිට මේ මූඩිය දාගන්න හැකියාව තමයි තියෙන්නේ. බිම්මල් සැබවින්ම හොඳ ආහාරයක්. හොඳ ආදායම් ලැබිය හැකි වගාවක්. රත්නපුර දිස්ත්‍රික්කයේ තුල බිම්මල් වගා ගෘහ මේ වෙනකොට සාමාන්‍ය 400ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒකේ අපි සලකනවා බෑග් 500ට අඩු ඒවා කුඩා පරිමාණයක්. ඒ කියන්නේ කුඩා පරිමාණ ගෘහ සාමාන්‍යයෙන් 100කට ආසන්න වගේ ප්‍රමාණයක් තියෙන්නේ. මහා පරිමාණ විදිහට අපි සලකන්නේ සාමාන්‍ය බෑග් 3000ට වැඩි ඒවා වගාමලු. ඒතර වගාමලු 3000ට වැඩි ඒවා 48ක් 50ක් වගේ ප්‍රමාණයක් පවතිනවා. එතකොට 3000යි 500 අතර ඒවා අපි සලකන්නේ මධ්‍ය පරිමාණ වගා ගෘහ විදිහට. ඒවා සාමාන්‍යයෙන් 200ක් වගේ ප්‍රමාණයක් පවතිනවා. මේ වෙනකොට බිම්මල් වගායේ ප්‍රධානම ගැටලුවක් වෙලා තියෙන්නේ මේ අමුද්‍රව්‍ය මිල අසාමාන්‍ය විදිහට ඉහළ ගිහින් තියෙන එක. ඒක තමයි දැනට බිම්මල් වගාවේ දින ගොවීන්ට තියෙන මුහුණ දෙන්න තියෙන ලොකුම ගැටලුවට බවට පත් වෙලා තියෙනවා. ඉතින් අප තේරුම් ගත යුතු කරුණක් වන්නේ කුස්සියට බිම්මලක් වැරිස්ටහනින් සරලව අඩු වියදමකින් මුළුතැන් ගේදීම අපේ පෝෂණය සපුරාගත හැකි බවයි. මේ හැරෙන විට බිම්මල් හොඳ ආදායමක් ලැබිය හැකි ව්‍යාපාරයක් බවත් ජලිත් ඔබට මතක් කරනවා. ඔබට මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සබර්ගම් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නට පුළුවන්.